ආයුබෝවන් කියලා පිළිගන්නවා ටෙක් දෙයෝ YouTube channel එකට අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ආකර්ෂණීය CV එකක් හදද්දි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ලක්ෂණ මොනවාද කියන එක ගැන වැඩි කතා නැතුව අපි යමු එහෙනම් වීඩියෝ එකට CV එකක් එහෙම නැත්නම් කරිකියුලම් වයිට් එකක් කියලා කියන්නේ අපි සිංහලෙන් ජීවදත්ත අයදුම්පත කියලා හඳුන්වන ලියකියවිල්ලට. හැබැයි ඔය CV කියන නමට හරිම සිංහල තේරුමක් නම් නැහැ. කරිකියුලම් වයිට් කියන්නේ ලතින් වචනයක්. ඉංග්‍රීසි තේරුම වෙන්නේ course of life කියන එක. හැබැයි අපි හැමෝම රැකියාවට අයදුම් කරන්න පාවිච්චි කරන්නේ මේ CV එකක් කිව්වට ඒක එහෙම නැහැ. CV කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සිදුවන අධ්‍යාපන වෘත්තීය සිදුවීම් වලට අදාළව සියලුම දේවල් අඩංගු දිග ලියවිල්ල. ඒකුවේ CV එකට තමන්ගේ පාසලේ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා විස්තර, ඒ වගේම කරලා තියෙන නිබන්ධන වල විස්තර, රැකියාවේ ලැබපු විශේෂ ජයග්‍රහණ, ලියපු පත්තර ලිපි, පොත්පත් වගේ හුඟක් කරුණු ඇතුළත් වෙනවා. අපි පුරුද්දට CV කියලා කිව්වට අද කාලේ රැකියාවක් අයදුම් කරන්න ඉදිරිපත් කරන්නේ CV එකක් නෙවෙයි. ඒ ලියවිල්ලට කියන්නේ රිසම් එකක් කියලා. මේ නම හුඟක් දෙනෙක් අහලා ඇති. මේක ප්‍රංශ වචනයක්. තේරුම තමයි සමරි. ඒ කියන්නේ සාරාංශය කියන එක. එහෙමනම් අපි දැන් ගිහිල්ලා බලමු අද වීඩියෝ එකෙන් ආකර්ෂණීය CV එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ලක්ෂණ මොනවද කියලා. එහෙමනම් මතක් කරන අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න කියලා. එහෙමනම් දැන් යමු වීඩියෝ එකට. කොහොම හරි අද අපි මේ කතා කරන්න යන්නේ රැකියාවකට අයදුම් කරනකොට ඉදිරිපත් කරන CV එක හෝ රිසම් කියන එක ගැන මේ ලියකියවිල්ලේ ඇතුළත් වෙන්න ඕනි අනිවාර්ය ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ වලට අනුව හැදුණු CV එකක් නම් තමයි රැකියා ප්‍රදානියා අදාළ අයදුම් කරපු රැකියාවට ඔබව සලකා බලන්න වැඩිම ඉඩක් තියෙන්නේ. මුලින්ම අපි බලමු ටෙම්ප්ලේට් එක ගැන. කෙනෙක් දැක්ක ගමන් CV එකේ ඇහැයන්නේ CV ටෙම්ප්ලේට් එකට. ඉස්සර ඔහේ කොලයක විස්තර ටික ටයිප් කරලා උඩින් කරිකියුලම් වයිට් කියලා ගහලා දුන්නට දැන් එහෙම බෑ. හුඟක් අය දැකලත් ඇති. අයදුම් කරුගේ පින්තූරයක් එක්ක පෙනුම තියෙන ලස්සන CV. ඒවට තමයි කියන්නේ මොඩර්න් CV ටෙම්ප්ලේට් කියලා. රැකියා වෙළඳපොලේ තියෙන තරඟයත් එක්ක නිකම් කොලයක ටයිප් කරපු අයදුම් පතකට වඩා මේ වගේ ලස්සන ටෙම්ප්ලේට් එකකට හදපු CV එකක් නම් අනිවාර්යයෙන්ම ලැබෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි CV ටෙම්ප්ලේට් එකේ කොටසක් වන අකුරු, ඒකේ ෆොන්ට් එක පැහැදිලි ප්‍රොෆෙෂනල් ෆොන්ට් එකකින් ටයිප් කරලා තියෙන්න ඕනි. අත්‍යවශ්‍ය කරුණු වැඩිපුර පේන විදිහට ටිකක් ලොකුවට දාලා ලියනවා නම් වගේම CV එකේ පුරාවටම එකම ෆොන්ට් එකකින් ටයිප් කරන එක, ඒ වගේම පෙළ ගැන්වුම AQA එලිමන්ට් එක එහෙමත් හරියටම තියෙනවද කියලා බලන්න ඕනි. දෙවෙනි කාරණාව තමයි නිවැරදි ග්‍රැම. මේක හුඟක්ම වැදගත් කාරණාවක්. CV එකක් හදලා ඉවර වුණාම ඒකේ ලියලා තියෙන්නේ මොනවද කියලා ව්‍යාකරණ කොයිතරම් නිවැරදිද කියලා දෙතුන් පාරක් පරීක්ෂා කරලා බලන්න ඕනි. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක්ට පෙන්නලා හරි කමක් නැහැ ඒක කරගන්න එක. මොකද වැරදි ග්‍රැමර් තියෙන CV එකක අයිතිකාරයෙක්ට තමන්ගේ ආයතනයේ රැකියාවක් දෙන එක ගැන ඕනම ආයතනයක ප්‍රධානීෙක් පසුබට වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑ. CV එකක් කියන්නේ අයදුම් කරන ආයතනයට ඔබ ලබා දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඒකේ පළවෙනි හැඟීම. ඒක හොඳ වෙන්නවත් ඕනි, ඒ වගේම වැරදි නැති වෙන්නත් ඕනි. ඊළඟට තුන්වෙනියට අපිට කතා කරන්න තියෙන්නේ contact details. CV එකක තමන්ගේ contact details, ඒකේ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක වගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ කියන එක ඉතින් අලුතෙන් කියන්න ඕනි නෑනේ. හැබැයි එහෙම අවශ්‍ය තොරතුරු නැතිකම නිසා සම්බන්ධ කරගන්න විදියක් නැතුව ප්‍රතික්ෂේප වෙන අයදුම් පත්‍ර ඕනි තරම් තියෙනවා. ඒ නිසා CV එක යවන්න කලින් හොඳට බලලා දාන්න ඕනි වැඩ කරන phone numbers, email address එහෙම. ඒ වගේම තමා ඔයා LinkedIn account එකක් පාවිච්චි කරනවා නම් web ලිපිනයක් එහෙමත් තියෙනවා නම් ඒ වගේ contact details මේකට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනි. ඒවා ලකුණු වැඩි වෙන්න ගොඩක් හේතු වෙන්න පුළුවන්. හතරවෙනි කොටස තමයි දැන් කතා කරන්න යන්නේ. ඒ අදාළ සේවා අත්දැකීම් කියන එක. සේවා අත්දැකීම්, ඒ කියුවේ work experience ඇතුළත් කරනකොට පුළුවන් තරම් අයදුම් කරන රැකියාවට අදාළව ඔයාට තියෙන අත්දැකීම් එකතු කරගන්න එක වැදගත්. ඒ වගේම තමයි ඒවා ඇතුළත් කරන අනුපිළිවෙල. අත්දැකීම් ඇතුළත් කරන්න ඕනි අන්තිම රැකියා ස්ථානයේ ඉඳලා මුල් රැකියා ස්ථානයේ වෙනකන් අනුපිළිවෙලටයි. මොකද අවසාන එක්ස්පීරියන්ස් එක තමයි අලුත් තනතුර සලකා බලද්දී වැඩිපුරම වැදගත් වෙන්නේ. ඒ තනතුරට අදාළව තියෙන එක්ස්පීරියන්ස් ලියනවා වගේම තමයි ඒවා සවිස්තරව ලියන්න එකත් හුඟක් වැදගත්. මේ වැඩේ හුඟක් ලේසි රැකියා අභ්‍යර්ථුව තියෙන දැන්නීම් AQA vacancy advertisement එකේ අලුතෙන් බඳවා ගන්න තනතුරේ job description AQA JD එකක් දාලා තියෙනවා. ඒකට අනුව ඔයාට තියෙන සුදුසුකම් ගලපලා ලියන්න පුළුවන්. පහ තමයි වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් කියන එක. කලින් කියපු කාරණාව තරමකට වැදගත් අධ්‍යාපන සුදුසුකම් කියන එකට.
මේකත් work experience වගේම අගින්ද මුල ඒ කියන්නේ පිළිවෙලට තමයි ඇතුළත් කරන්න ඕනේ. වෘත්තීය සුදුසුකම් වෙනමත් අධ්‍යාපන සුදුසුකම් වෙනමත් ඇතුළත් කරන්න පුළුවන්. නැත්තම් දෙකම එකට ලියන්නත් පුළුවන්. හැබැයි හැම වෙලාවකම ඒ ආයතන කරන රැකියාවට තමන්ට තියෙන ඉහළම සුදුසුකම් ඉස්මතු වෙන විදිහට ලියන්න උත්සාහ කරන්නත් ඕනි. ATS අනුකූල බව තමයි අපිට 6 වෙනියට කතා කරන්න තියෙන්නේ. ATS කියන්නේ Application Tracking System කියන එක. මේක ලංකාවේ තාමත් එච්චර ප්‍රසිද්ධ නොවුනත් දියුණු රටවල්වල රැකියාවලට ආයතනපත් තෝරා ගැනීමේදී කරන ලොකුවටම පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේක. ලංකාවේ දැන් මහා පරිමාණයෙන් ආයතනවල මේ ක්‍රමය භාවිත කරනවා. මේකෙදි වෙන්නේ පරිගණකගත මෘදුකාංග මගින් ලැබෙන ඔක්කොම CV ස්කෑන් කරලා ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන සුදුසුකම් තියෙන CV ටික තෝරගන්නවා. මේක මිනිස් ඇහැකින් දැකලා වෙන දෙයක් නෙවෙයි නිසා මේකේ පාස් වෙන්නේ ඔයාගේ CV එක ATS සිස්ටම් එකට ගැළපෙන්න හදලා තියෙන ස්මාර්ට් CV එකක් නම් පමණයි. මේක පැහැදිලි කරන්න ගියොත් ටිකක් ලොකු මාතෘකාවක්. හැබැයි සරලව කිව්වොත් අලුත් නමුත් සරල ටෙම්ප්ලේට් එකක් අවශ්‍ය විස්තර හරියටම සිස්ටම් එකට අහුවෙන කීවර්ඩ්ස් වගේ දේවල් වලින් පුළුවන් තරම් ATS එකෙන් CV එක පාස් කරගන්න පුළුවන්. CV එක හදලා දෙන ආයතනවලින් දෙන හුඟක් CV මේ ATS අනුකූල බවෙන් සහතික කරලා තියෙන්නේ. ඊළඟට 7 වෙනියට වැදගත් වෙන දේ තමයි අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ. ඒ තමයි ෆයිල් ෆෝමැට් එක. ඔක්කොමත් කරලා CV එක යවනකොට මොන විදිහේ ෆයිල් එකක් විදිහටද යවන්නේ කියන එක වැදගත්. CV එක හදපු විදිහට Word ෆයිල් එකක් විදිහට යවන්න පුළුවන්. ඒත් පාවිච්චි කරන Word version එක ඔයා යවන modern template එකේ තියෙන එක එක graphic text box එක යවන CV එක එහෙට යනකොට තනිකරම අවුල් ජාලයක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳම විදිය තමයි PDF ලියවිල්ලක් විදියට CV එක යවන විදිය. ඉතින් ඔන්න අද අපි වීඩියෝ එකෙන් කතා කරේ ආකර්ෂණීය CV එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම ආකර්ෂණීය CV එකට තියෙන්න ඕනි අනිවාර්ය ලක්ෂණ ටිකක් තමයි කතා කරේ. ඉතින් මතක් කරන අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකෙන් හමු වෙමු. අපි ඊළඟ වීඩියෝ එකේත් මේ වගේම CV එක ගැන තවත් විස්තර ටිකක් කතා කරමු.